ඔහුගේ 26 වෙනිදා ජනාධිපති සිරිසේනත් මහින්ද රාජපක්ෂත් දියත් කරපු ඒ කුමන්ත්‍රණය කාලය තුල අපි දැක්කා කොහොමද මේ රටේ ජනමාධ්‍ය හැසිරුණේ කියලා. විශේෂයෙන්ම අපි දැක්කා මේ රටේ ප්‍රධාන ප්‍රවාහය ජනමාධ්‍ය ඉතාම නිංගිතාකාරයෙන්, ඉතාම පක්ෂග්‍රාහී ආකාරයෙන්, ඉතාම වැරදි මත සමාජය තුල වපුරමින් ඒගොල්ලන්ගේ මාධ්‍යකරණය යෙදුන හැටි. අපි දැක්කා මේකට විරුද්ධව ජනතාව තුළ ප්‍රබල හඬක් නැගෙනවා. අපි නිවුස් බලන්නේ තරමට අපිට දැන් මේ ජනමාධ්‍ය එපා වෙලා තියෙන මිනිස්සු කියන්න පටන් අරගත්තා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ජනතාවටද මේ මාධ්‍ය ආයතනවලට ඇවිල්ලා ඒගොල්ලන්ගේ විරෝධය පළ කරන්න පුළුවන් කමක් නැහැ. අපි කරේ ඇත්තටම ඒ ජනතාවගේ මතයට හඬක් දෙන්න අද මාධ්‍ය ආයතනයක් ගන්න ගිහිල්ලා අපි කිව්වේ මේ ඔයාලා පාවිච්චි කරන මේ සංඛ්‍යාත කියලා කියන්නේ මහජන දේපලක්. ඒතකොට මේ මහජන දේපල ඕගොල්ලන්ගේ පුද්ගලික බූදලයක් නෙමෙයි. ඒ නිසා මහජනතාවට ඇත්ත කියන්න අපි අරතර මේ සමහර තැන්වලදී ඉතා පැහැදිලිව කිව්ව අරතරම ඕගොල්ලන්ට 100%ක් ඇත්ත කියන්න බැරි නම් 50%ක්වත් ඇත්ත කියන්න කියලා අපි අන්න ඒ කාරණා තමයි සඳහන් වෙච්ච ලියුමක් අපි බාර දෙන්න කියලා කල්පනා කරේ. නමුත් එක්තරා මාධ්‍ය ආයතන කීපයක් මේක ප්‍රතික්ෂේප කරා. ඉතාම නිඳිතාකාරයෙන් එක්තරා මාධ්‍ය ආයතනයක් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන නෙමෙයි. මම ඉතින් ලංකා ඉතිහාසයේ බ්‍රේකින් නිවුස් එකක් විනාඩිය පැයකුත් විනාඩි 37ක් ගියා නම් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාව මේක ඒ අපිට විරුද්ධව මඩ ගහන්න එක්තරා මාධ්‍ය ආයතනයක් බ්‍රේකින් නිවුස් එකක් පැයකුත් විනාඩි 37ක් අදටත් අනිවාර්යෙන් මම හිතන්නේ මේගොල්ලන්ගේ තියෙන කසික බලන ටෙලි නාට්‍ය නවත්තලා අපිට විරුද්ධව මේ මඩ ප්‍රචාරයක ඉන්නවා. ඊටතොල එක වැදගත් කාරණයක් මම කියන්න කැමතියි. ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනය කරපු පාලකයා වුණේ මහින්ද රාජපක්ෂ. ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍ය ආයතන සංඛ්‍යාවක් ඉනිමත් කරලා විවිධ තර්ජන කල්ලිවලලා ඒවට බලපෑම් කරපු රාජපාලකයා වුණේ මහින්ද රාජපක්ෂ. මේ බංකොලොත් මාධ්‍ය ආයතනයේ මතක නැහැ එයාලට කොහොමද රාජපක්ෂ ඒ කාලේ සැලකුවේ කියලා. ඒ නිසා අද ලැජ්ජ නැති මේ මාධ්‍ය මහින්ද රාජපක්ෂගේ වොයිස් කට් එකක් ගන්නවා මාධ්‍ය නිදහස ගැන. අහලා බලන්න, අද රැයට අහලා බලන්න මහින්ද රාජපක්ෂගෙන් වොයිස් කට් එකක් ගන්නවා මහින්ද රාජපක්ෂලා මහින්ද රාජපක්ෂටින් ගිනි තියපු මාධ්‍ය ආයතනයක්. අපිට ලැජ්ජයි, අපිට ඇත්තටම ලැජ්ජයි. අපි බය නැහැ, අපි බය නැහැ. මේතන ඉන්නේ පහුගිය කාලය තුල විවිධ හැඩතල ඔස්සේ පාරවල් වලට ඇවිල්ලා තමුන්ගේ විරෝධයන් ඒ සිරිසේනගේ රාජපක්ෂගේ කුමන්ත්‍රණයට විරුද්ධව පෙළ ගැහිච්ච පිරිසක්. අපි අද පෙළ ගැහුනේ මේ රටේ මාධ්‍ය ජනතාවට වග කියන ආකාරයේ කටයුතු කරන්න, ජනතාවට වග කියන මාධ්‍ය සංස්කෘතියක් මේ රටේ හදන්න කියන කාරණේ කියන තමයි අද අපි එක්ක අහුනේ. නමුත් අද අපිට විරුද්ධව අනිවාර්යයෙන්ම අවලාද නගාවි, අමතක කරන්න එපා. ඒ අවලාද නගන්න යාරණ ලැජ්ජ නැතුව මහින්ද රාජපක්ෂට මහින්ද රාජපක්ෂගේ වොයිස් කට් ගත්තා නම් අපි කියන්න කැමති ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාව මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙක් ඝාතනය කළා. අපි 8 වෙනිද සැමරුවේ ඒක සිංහල එක නිර්මිත මාධ්‍යවේදියෙක් ලසන්ත වික්‍රමතුංග. ඔහුව ඝාතනය කරලා අවුරුදු 10 පහු වෙනවා. නමුත් අද ලසන්තව ඝාතනය කරපු ඝාතකයෝ ඉතා පැහැදිලි රාජ්‍යමතිවරයෙක් වෙච්ච රංජන් රාමනායකද කණත් එද කිව්වා වෙන කවුරුත් නෙමේ මෙයව ලසන්තව ඝාතනය කරේ ගෝඨාභය රාජපක්ෂ කියලා. සාක්ෂි සහිතව කරුණු තියෙනවා. නමුත් මේ යහපාලකයන්ට බැරිලා තියෙනවා අද ඒ මිනිමරුවන්ව අධිකරණය හමුවට ගෙනල්ලා දඩුවම් පමුණුවන්. මේක තමයි යථාර්ථය. ඒ නිසා අපි අපේ අරගලයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් දිගට මරන් යනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා ඔබේ හඬ අපි නියෝජනය කරමින් ඔබ වෙනුවෙන් කටහඬ දෙමින් අපි මේ අරගලයේ දිගටම ගෙනිනවා. ඒ නිසා අපිත් එක්කලා අත්වල් බැඳ ගන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.